ආයුබෝවන් මේ පාඩමේදී මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ කොහොමද Photoshop rectangle marquee tool එක හා elliptical marquee tool එකත් එක්ක වැඩ කරන්න කියලා. මේදී මම rectangle marquee tool එක select කරගන්නවා. ඊපස්සේ මම file එකක් මේකට open කරගන්නවා. මම මෙතනදී image එකක් තෝරගන්නවා. ඔයගොල්ලන්ට කැමති image එකක් තෝරගන්න පුළුවන්. මෙහිදී අපි rectangle marquee tool එක select කරගත්තට පස්සේ cursor එක මේ විදිහට වෙනස් වෙනවා. අපිට selection එකක් ඇඳ ගන්න අවශ්‍ය නම් ආරම්භක ස්ථානය තෝරාගෙන mouse එකේ click කරගෙන drag කිරීමෙන් මේ වගේ කඩඉරි වලින් selection එකක් ඇඳෙනවා. මේ selection එකක් ඇඳගත්තට පස්සේ මේ selection එකට අදාළ වෙන කොටසට අපිට යම් යම් වෙනස්කම් කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මට මේ image එකේ මේ select කරගත්ත කොටස ඉවත් කරන්න හෝ copy කරන්න වගේ දේවල් වගේම color balance හා level වගේ editing වගේ දේවල් කරගන්නත් පුළුවන්. මෙහිදී අපි selection එකක් දැම්මට පස්සේ selection එක අයින් කරගන්න පුළුවන්. select ගිහිල්ලා මෙතනින් deselect click කරලා හෝ control d press කිරීමෙන් अब වැඩිපුර keyboard shortcut මතක තියාගන්නවා නම් ගොඩක් හොඳයි. මොකද ඉස්සරහට අපි tutorial වලදී ලොකු designing කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ design වලදී අපි කරනකොට shortcut key භාවිත කරනවා නම් අපි කරන speed එක අපිට වැඩි කරගන්න පුළුවන්. මම මේදී deselect click කරනවා. යම් යම් අවස්ථා වලදී මම shortcut පිළිබඳව ඕගොල්ලන්ට හැඳින්වීම කරනවා. තිරේත්තේ විදිහටම තිරේ දිස්සෙනවා. ඕගොල්ලන්ට ඒවා මතක තියාගන්න පුළුවන්. ඒ වගේම ඕගොල්ලන් වැඩිපුර පාවිච්චි කිරීමෙන් ඒවා ඕගොල්ලන්ට වැඩිපුර මතක තියාගන්න පුළුවන්. හරි. මෙතනින් සිලෙක්ෂන් එකක් දාද්දි ඕගොල්ලන්ගේ කී ෂිෆ්ට් කී එක ප්‍රෙස් කරගෙන සිලෙක්ෂන් එකක් දානවා නම් එතකොට සිලෙක්ෂන් එක ඇඳෙන්නේ හරි හතරස් කොටුවක් විදිහටයි. මෙතනදී ඕල්ට් කී එක ප්‍රෙස් කරගෙන සිලෙක්ෂන් එකක් දානකොට සිලෙක්ෂන් එක හැදෙන්නේ අපි පටන් ගන්න කොයි ස්ථානෙින්ද ඒ ස්ථානයේ සෙන්ටර් පොයින්ට් එක විදිහට තියාගෙන දෙපැත්තට වීදිලා මේ විදිහට සිලෙක්ෂන් එක හැදෙනවා. මම ෂිෆ්ට් කී එක හා ඕල්ට් කී එක දෙකම ප්‍රෙස් කරගෙන සිලෙක්ෂන් එකක් දානකොට මැද ඉඳන් දෙපැත්තට විහිදිච්චි හරි හතරස් කොටුවක් මේ වගේ හැදෙනවා. අපි මේ සිලෙක්ෂන් එකක් ඇඳ ගන්නකොට අපි ස්පේස් බාර් එක ප්‍රෙස් කරොත් එහෙම අපිට මේ සිලෙක්ෂන් එක ඕන තැනකට මූව් කරන්න පුළුවන්. මේ විදිහට අපිට ස්පේස් බාර් එක ප්‍රෙස් කරගෙන මේක ඩ්‍රැග් කිරීමෙන් අපිට මේ සිලෙක්ෂන් එක තව තැනකට ගෙනියන්න පුළුවන්. මම සිලෙක්ට් ගිහිලා මේ සිලෙක්ෂන් එක නැති කර ගන්නවා ඩී සිලෙක්ට් ක්ලික් කිරීමෙන්. rectangle marquee tool එකට අදාළව ඔප්ෂන් ගැන කතා කරනකොට මෙතනදී ඔප්ෂන් බාර් එක දිස්සෙනවා. මෙතනදී ප්‍රථමයෙන්ම අයිකන් හතරක් දිස්සෙනවා. මෙතනින් command හතරක් දිස්සෙනවා. මෙහි ප්‍රථම command එක select කරලා selection එකක් අඳිනකොට අපේ artwork එකේ අඳින්න පුළුවන් එක selection එකක් විතරයි. අපිට selection දෙකක් වගේ දාගන්න ඕන නම් තැන් දෙකක ඒ කියන්නේ මට මේ බැලුම් ටික select කරලා මේ ළමයාගේ ළමයා select කරන්න අවශ්‍ය නම් මට කරන්න තියෙන්නේ මේ දෙවෙනි සිලෙක්ෂන් එක ගන්න එකයි. එතකොට මට සිලෙක්ෂන් කීපයක් උනත් ඇඳ ගන්න පුළුවන්. එතකොට ඕගලන්ට පේනවා මවුස් එක වෙනස් වෙලා තියෙනවා. ධන අකුරක් මවුස් එකට ඇඩ් වෙලා තියෙනවා. මේ වගේ අපිට සිලෙක්ෂන් කීපයක් උනත් ඇඳ ගන්න පුළුවන්. නැවතත් සිලෙක්ට් ගිහිලා ඩී සිලෙක්ට් ක්ලික් කරනවා. මෙතනදී මේ දෙවෙනි සිලෙක්ෂන් එක ක්ලික් කර තිබියේදී මම සිලෙක්ෂන් එකක් දානවා. ඊට උඩින් තව සිලෙක්ෂන් එකක් මම මේ විදිහට අඳිනවා. එතකොට ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් අලුතෙන් ඇඳ කොටස පරණ සිලෙක්ෂන් එකට එකතු වෙනවා. මෙහි තුන්වෙනි කමාන්ඩ් එකෙන් අපිට පුළුවන් යම් සිලෙක්ෂන් එකකින් කොටසක් කපා ඉවත් කිරීමට. මේ විදිහට අපිට පුළුවන් සිලෙක්ෂන් එකට අදාළ වූ කොටස ඉවත් වී යනවා. මෙතනදී මම මේ වැඩිපුර කොටස ඉවත් කිරීමට නම් ක්ලික් කිරීමෙන් හා ඩ්‍රැග් කිරීමෙන් මේ කොටස ඉවත් කරලා දාන්න පුළුවන්. නැවතත් සිලෙක්ට් ගිහිල්ලා ඩී සිලෙක්ට් ක්ලික් කරනවා. මම නැවතත් සිලෙක්ෂන් එකක් ඇඳ ගන්නවා
මගේ ආට් වර්ක් එක උඩ මෙතනදී තව ඔප්ෂන් එකක් තියෙනවා මේ හතරවෙනි ඔප්ෂන් එක මේක සිලෙක්ට් කරලා අපි සිලෙක්ෂන් එකක් අදිනකොට ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ සිලෙක්ෂන් දෙකට අදාළ වෙන කොටස ඒ කියන්නේ සිලෙක්ෂන් දෙකටම අදාළ වෙන කොටස ඉතිරි වෙලා අනිත් කෑල්ල ඉරේස් වෙලා යනවා ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් සිලෙක්ෂන් දෙකටම අයි තුන කෑල්ල මේ කෑල්ලයි ඒ කෑල්ල ඉතිරි වෙලා අනිත් කෑල්ල අනිත් සිලෙක්ෂන් ඒරියා එක ඉවත් වෙලා ගිය හැටි මම නැවතත් මේ පළවෙනි සිලෙක්ෂන් එක සිලෙක්ට් කරලා සිලෙක්ට් ගිහිලා ඩී සිලෙක්ට් ක්ලික් කරනවා හරි ඊළඟට මම කතා කරන්නම් මේ ෆෙදාගේ ගැන ෆෙදාගේ ගැන කතා කරන්න කලින් මම නිව් ડોකියුමන්ට් එකක් මම හදා ගන්නවා මෙතනදී මේ තියෙන ප්‍රමාණයන් ඒ විදිහටම තියෙද්දි මම ඕකේ ක්ලික් කරනවා ඊට පස්සේ මම අලුතින් සිලෙක්ෂන් එකක් මේට ඇඩ් කර ගන්නවා මේ ෆෙදාගේ බිඳුවක් තිබියදී ෆෙද අගෙන් අපිට වෙන්නේ ෆෙදාගේ බිඳුවක් තිබියදී මේ සිලෙක්ෂන් එක ධාර ෂාප් ආකාරයෙන් තියෙනවා මේ ෆෙදාගේ වැඩි වෙන වැඩි වෙන මේ ධාර සිලෙක්ෂන් එක ධාර එම නැත්තම් එජ් ස්මූත් ගතිය වැඩි වෙනවා මේදී මම ෆෙදාගේ බිඳුවක් තියෙද්දී මම පේන්ට් බකට් ටූල් එක සිලෙක්ට් කරලා මෙතනදී මම ෆෝග්‍රවුන්ඩ් කලර් එකෙන් ෆිල් කරගන්නවා මෙතනදී මම සිලෙක්ෂන් එක අයින් කරගන්නවා කන්ට්‍රෝල් ඩී ප්‍රෙස් කිරීමෙන් ඊට පස්සේ මම zoom ටූල් එක සිලෙක්ට් කරලා මේක zoom කරගන්නවා එතකොට ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ edge sharp ආකාරයෙන් තියෙනවා මම නැවතත් zoom out කරගන්නවා ඊට පස්සේ මම නැවතත් සිලෙක්ෂන් ටූල් එක සිලෙක්ට් කරලා මෙතනදී ෆෙදාගේ හැටියට 30ක් ලබා දෙනවා මෙතනදී සිලෙක්ට් වෙන්නේ පික්සල් හැටියට ඊට පස්සේ මම මේ මගේ art work එකේ මම සිලෙක්ෂන් එකක් ඇඳ ගන්නවා එතකොට ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් පික්සල් 30ක් ලබා දුන් ආකාරයට මෙහි කෝණ රවුම් ඇති බව මම නැවතත් පේන්ට් බකට් ටූල් එක අරගෙන මේක ෆෝග්‍රවුන්ඩ් කලර් එකෙන් ෆිල් කර ගන්නවා එතකොට ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් සිලෙක්ෂන් එක අයින් කරාම මේ විදිහට ස්මූත්ලි මම දාපු කලර් එක එච් මේ විදිහට ඇවිල්ලා තියෙනවා හරි නැවතත් මම සිලෙක්ෂන් ටූල් එක අරගෙන නැවතත් මම මගේ ඉමේජ් එක සිලෙක්ට් කරනවා මෙහිදී ඊට පස්සේ මම මෙහිදී මේ ස්ටයිල් ගැන කතා කරන්නම් ඊට කලින් මම ෆෙදාගේ නැවතත් බිඳුව ලෙස තියෙනවා එහෙම නැත්නම් ෆෙදාගේ තිබීමෙන් මම අදින සිලෙක්ෂන් එක ස්මූත් ගතිය වැඩි වෙනවා ස්ටයිල් එක ගැන කතා කරද්දී මෙතනින් නෝමල් තමයි අපි සාමාන්‍යයෙන් අදිනේ සිලෙක්ෂන් වල සිලෙක්ට් වෙලා තියෙන්නේ එහෙම නැත්නම් අපිට මෙතනදී ෆික්ස් රේඩියෝ සිලෙක්ට් කරලා මෙතනදී අපිට ලබා දෙන්න පුළුවන් ෆික්ස්ඩ් අගයක් එතනදී අපි අඳින සිලෙක්ෂන් එක අනුපාතයක් ලෙස තමයි සිලෙක්ෂන් එක ඇඳෙන්නේ මෙතනදී මම විත් එක එකක් සහ හයිට් එක එකක් ලබා දීලා සිලෙක්ෂන් එකක් අඳිනවා එතකොට ඕගොල්ලන්ට පුළුවන් බලා ගන්න මෙතනදී හරි හතරක් සිලෙක්ෂන් එකක් විදිහට තමයි සිලෙක්ෂන් එක ඇඳෙන්නේ මම සිලෙක්ෂන් එක අයින් කරන ගන්නවා කන්ට්‍රෝල් ඩී ප්‍රෙස් කරලා මෙතනදී මම විත් එක හැටියට එතනදී තුනක් ලබා දීලා හයිට් එක එකක් තියෙනවා එතනදී මම සිලෙක්ෂන් එකක් දානකොට ඕගලන්ට බලා ගන්න පුළුවන් මෙතනදී සිලෙක්ෂන් එක දිග වැඩියෙන් සහ උස අඩුවෙන් අනුපාතයක් ලෙස එකමාර ආකාරයට සිලෙක්ෂන් එක ඇඳීගෙන යනවා මම නැවතත් සිලෙක්ට් ගිහිලා ඩී සිලෙක්ට් ක්ලික් කරනවා මෙතනදී ස්ටයිල් හි ෆික්ස් සයිස් සිලෙක්ට් කරනවා නම් අපිට මෙතනදී සයිස් එකක් ලබා දෙන්න පුළුවන් ඒ සයිස් එකේ ආකාරයට සිලෙක්ෂන් එක හැදෙනවා මම මෙතනදී අගයක් ලබා දෙනවා මෙතන සම්මත අගය ලැබී තිබෙන්නේ පික්සල් 64 සහ 64 ලෙස මම මෙතනදී ක්ලික් කිරීමෙන් එතකොට මට ඒ සයිස් එකට අදාළ සිලෙක්ෂන් එකක් ලැබිලා තියෙනවා මම නැවතත් මෙතනදී සිලෙක්ෂන් එක මම මෙතනදී විත් අගය 2IN ලෙස සඳහන් කරනවා එතනදී ඉන්චස් විදිහට තමයි මම මෙතනදී ලබා දෙන්නේ මම මෙහි ගිහිල්ලා 2IN ලෙස සඳහන් කරනවා ඊට පස්සේ මම මගේ ආට් වර්ක් එක උඩ ඉමේජ් එක උඩ මම එක සැරයක් ක්ලික් කරනවා එතකොට ඕගලන්ට බලා ගන්න පුළුවන් ඉන්චස් දෙකේ සම චතුරාක්ෂාකාර බොක්ස් එකක් මේ විදිහට හැදිලා තියෙනවා මේ විදිහට තමයි ස්ටයිල් එක වැඩ කරන්නේ
මම මෙතනදී සිලෙක්ට් ගිහිලා සිලෙක්ෂන් එක අයින් කර ගන්නවා. ඊට පස්සේ මම මෙතනදී එලිප්ටිකල් මාකට් ටූල් එක ගැන කතා කරනවා නම් එහිදී අපිට ඇඳ ගන්න පුළුවන් රවුමක ආකාරයේ සිලෙක්ෂන් එකක්. මෙහිදී රවුමක් හෝ එසේ නොමැතිනම් බිත්තරයක හැඩය අරගෙන අපිට සිලෙක්ෂන් එකක් මෙහිදී හදා ගන්න පුළුවන්. පෙරසේම මෙහිදීද ෂිප් කී එක ප්‍රෙස් කරගෙන අපි සිලෙක්ෂන් එකක් අඳිනකොට සිලෙක්ෂන් එක හරි වෘත්තාකාර සිලෙක්ෂන් එකක් තමයි මෙහිදී ඇඳෙන්නේ. අපි ඕල්ට් කී එක ප්‍රෙස් කරගෙන සිලෙක්ෂන් එකක් අඳිනකොට මෙහිදී සෙන්ටර් පොයින්ට් එකේ සිට දෙපැත්තට විහිදෙන සිලෙක්ෂන් එකක් ඇඳෙනවා. නැවතත් ෂිප්ට් සහ ඕල්ට් ප්‍රෙස් කරගෙන සිලෙක්ෂන් එකක් අඳිනකොට මැද සිට වටේට විහිදෙන සිලෙක්ෂන් එකක් මේ විදිහට ඇඳ ගන්න පුළුවන්. ඕනවතත් සිලෙක්ෂන් එක අයින් කර ගන්නවා කන්ට්‍රෝල් D ප්‍රෙස් කිරීමෙන්. මෙහිදී පෙර කතා කරපු ආකාරයට තමයි මේ සිලෙක්ෂන් වැඩ කරන්නේ. මෙහිදී ඔබ දෙවෙනි සිලෙක්ෂන් එක තෝරාගෙන සිලෙක්ෂන් එකක් අඳිනකොට අපිට සිලෙක්ෂන් එකට වඩා වැඩි ප්‍රමාණයක් ඇඳ ගන්න පුළුවන්. ඔබට පුළුවන් මේ අයිකන්ස් වලින් කොහොමද සිදුවෙන්නේ කියලා ඒවා භාවිතා කර සිලෙක්ෂන් යොදා ගැනීමෙන් කෙසේද ඒ සිලෙක්ෂන් ඇඳෙන්නේ කියලා ඔයගොල්ලන්ටම බලා ගන්න පුළුවන්. මෙහිදී ඉලිප්ටිකල් මාකට් ටූල් එකට අදාළව ස්ටයිල් මෙතනදී අපිට ෆික්ස් රේඩියෝ ලබා දුන්නොත් මෙතනදී විත් එක හා හයිට් එක 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 ලබා දීමෙන් අනුපාතය හරි වෘත්තාකාර සිලෙක්ෂන් එකක් තමයි මෙතනදී හැදෙන්නේ. මම මෙතනදී විත් එක 3ක් විදිහට ලබා දීලා හයිට් එක 1 විදිහට ලබා දෙනවා. මම නැවතත් මෙහි පළවෙනි සිලෙක්ෂන් එක සිලෙක්ට් කරලා සිලෙක්ෂන් එකක් ඇඳෙනකොට ඔයගලන්ට බලා ගන්න පුළුවන් එය මේ විදිහේ තමයි සිලෙක්ෂන් එක හැදෙන්නේ. දිග පැත්තට වැඩි වූ උස අඩු වූ සිලෙක්ෂන් එකක් තමයි මෙහිදී හැදෙන්නේ. මෙහිදී මම නැවතත් සිලෙක්ට් ගිහලා ඩී සිලෙක්ට් ක්ලික් කරනවා. මෙහිදී ෆික්ස් කියන කමාන්ඩ් එක අපිට ෆික්ස් සයිස් කියන කමාන්ඩ් එක සිලෙක්ට් කරලා අපිට මෙහිදී විත් හා හයිට් අගයක් ලබා දෙන්න පුළුවන්. මම මෙහිදී 2 IN සඳහන් කරනවා 2 ඉන්චස් විදිහට. මම නැවතත් මෙහිදීද 2 IN සඳහන් කරනවා 2 ඉන්චස් විදිහට. ඊට පස්සේ මම මගේ ඉමේජ් එක උඩට ඇවිල්ලා එක සැරයක් ක්ලික් කරනවා. එතකොට ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙහිදී ලබා දුන් අගයට අනුව වෘත්තයක් වෘත්තාකාර සිලෙක්ෂන් එකක් ඇඳිලා තියෙනවා.